අද අපි හිතුව ඔගොලුත් එක කතා කරන්න ප්‍රධාන වශයෙන්ම කියෙෆ් නගරය සහ කහර්කෆ් නගරය පිළිබඳව කාරණා දෙකක්. මුලින්ම කියෙෆ් නගරය ගැන ප්‍රවෘත්තිවාර්තා පළවෙලා තිබුණ මම දැක්කා ලංකාවේ මේ කියෙෆ් වලට විරුද්ධව රුසියානු මෙහෙයුමක් පටන් ගන්නට සූදානම් වෙනවාය කියලා කිරිල් බුදානොෆ් යුක්‍රේන මිලිටරි ඉන්ටෙලිජන්ස් එකේ ප්‍රධානියා කියලා තියෙනවා කියලා බුද්ධි වාර්තා අනුසාරයෙන්. කොහොම වෙතත් මම මේ කතා කරන වෙලාව වෙනකොට, ඒ කියන්නේ මේ 17 වෙනිදා හවස 6:00 වෙනකොට ලංකාවේ වෙලාවෙන් රුසියානු මාධ්‍යවලවත් යුක්‍රේන මාධ්‍යවලවත් රුසියානු මිලිටරි බ්ලොගර්ස් ලගේවත් සටහන්වල අපිට සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රවෘත්තියක් දකින්න ලැබුණේ නැහැ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ ප්‍රවෘත්තිය, ඒ කියන්නේ හරි හෝ වැරදි කියලා. නමුත් ප්‍රධාන පෙළේ මාධ්‍ය එකකවත් හෝ මිලිටරි බ්ලොගර්ස් ලවත් මේ විදිහේ දෙයක් කියලා නැහැ. ඉතින් බෙලාරුස් වල ඉඳලා ප්‍රහාරයක් දියත් කරන්නට සූදානමක් තියෙනවා කියන එක තමයි මේ කියන ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වෙලා තිබෙන්නේ. නමුත් මම දන්නේ නැහැ මේ ප්‍රවෘත්ති වාර්තා කෙතරම් නිවැරදිද කියලා. කිරිල් බුදානොෆ් මීට දවස් කිහිපයකට කලින් කියලා තිබ්බා රුසියාවේ ඊළඟ ප්‍රහාරය සූම ප්‍රදේශය දිහාවට එල්ල වෙන්න පුළුවන් කියලා. අපි ඒ ගැන සාකච්ඡා කරා, ඔයගලට මතක ඇති. මම ඒ වීඩියෝ එක මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරන්නම්. ඔයගලන්ට එතකොට බලන්න පුළුවන්. ඒතකොට මේ දවස් දෙක තුනකට කලින් කිරිල් බුදානොෆ් කියපු දේ තමයි ඊළඟ ඇටැක් එක සූම වලින් එයි කියන එක. ඉතින් කියෙව් වලින් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමක් තියෙනවාය කියන එක ප්‍රධාන මාධ්‍ය වලින් මේ වෙනකන් කියලා නැහැ. මෙහෙම වාර්තාවක් පළ වෙලා තියෙනවාය කියලා. ඒ කොහොම වෙතත් හර්කෆ් සම්බන්ධයෙන් ව්ලදිමිර් පුතින් ප්‍රකාශ කරලා තිබුණා. ඔහු කියලා තියෙනවා චීනෙදි තමයි මේක කියලා තියෙන්නේ, හර්කෆ් අල්ල ගැනීමට ප්ලෑන් එකක් රුසියාවට මේ වෙලාවේ නැහැයි කියන එක. හර්කෆ් කියන්නේ යුක්‍රේනයේ දෙවැනි ලොකුම නගරය. මුන් මේ නගරය අල්ල ගැනීමේ බලාපොරොත්තුවක් ඔහුට, ඒ කියන්නේ රුසියාවට නැහැ කියන එක තමයි ව්ලදිමිර් පුතින් ප්‍රකාශ කරන්නේ. එතකොට ඔහු කියනවා මාර්තු මාසෙදී ඔය හර්කෆ් ප්‍රදේශයෙන් බෆර් සෝන් එකක් හදා ගැනීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කරා. මොකද බෙල්ගරද් ප්‍රදේශයට නිරන්තරයෙන් යුක්‍රේනියානුවන් පහර දෙන හින්දා, බෙල්ගරද් නගරයට පහර දෙන හින්දා, ඒ අනුව මේ බෆර් සෝන් එක හදා ගැනීමේ වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව හර්කෆ් අල්ලා ගැනීමට මේ වෙලාවේ සැලැස්මක් නැහැ කියන එක. මේ අතරේ යුක්‍රේන හමුදාපතිවරයා අලෙක්සැන්ඩර් සිර්ස්කි ප්‍රකාශ කරලා තියෙනවා රුසියානුවන් මේ කොම්බැට් සෝන් එක, මේ සටන් පෙරමුණ පුළුල් කරන්නට කටයුතු කරමින් ඉන්නවා කියලා. අපි මේ ගැන ඊයේත් කතා කරා. මම හිතන්නේ මේ කොම්බැට් සෝන් එක පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එහෙම කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව වැඩිපුර යුක්‍රේන හමුදා මේ ප්‍රදේශයට මේ පුළුල් පෙරමුණක් කරා ගෙන්න ගැනීම තමයි ඒ අරමුණ. යුක්‍රේන හමුදාවලට ලොකු ගැටලු මතුවලා තියෙනවා පිරිස් බලය පිළිබඳව. අපි ඒ ගැන වෙන වීඩියෝ එකකින් වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පස්සේ. ඒ කෙසේ වෙතත් මේ වෙලාවේ මේ විදිහට සටන් පෙරමුණ පුළුල් කරන්න රුසියාව උත්සාහ කරනවා කියන එක ඔහු සඳහන් කරනවා. මේ අතරේ ලිප්ස සහ වල්චාන්ස්ක් ප්‍රදේශවල, වල්චාන්ස්ක් නැත්නම් වොබ්චාන්ස්ක් ඒ නගරයේ තවමත් සටන් සිදුවෙන බවත් හර්කෆ් පැත්තෙන් වාර්තා වෙලා තියෙනවා.